කොටගල වැද ස්වාමීන් වහන්සේ සාවේ කොටගල වැඳ පුදා ගත්තා. මේ වෙනු යමක් කරනවාද කියන එක ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි. නෑ අද කොහොමරත් අපි මොනරගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින අපේක්ෂක කණ්ඩායම රැස්වීමට තමයි සහභාගී වුණේ. කොහොමරත් මැතිවරණය තියෙනවද නැති එක තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය ගොළුවේ තියෙන. කොහොමරත් පිට පේන විදිහට නම් මැතිවරණය කල්යයි වගේ. ඉතින් මේ මොනරගල දිස්ත්‍රික්කයේ අපේ පාක්ෂිකයන් ඔක්කොම හම් වෙලා අද මේ ඓතිහාසික පුරාණ විහාරයටත් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ බැහැත කළා. අද මම හිතන්නේ තාමත් හොඳ දවසක් හැටියට මම සලකනවා. තමයි දැන් ඊදවසේදී හිතපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා ඡන්දය තියන්න ඕනේ කියන කාරණාව තමයි එතුමත් කියන්නේ. ඔබතුමාලා හැටියට මොකද කියන්නේ ඒ ගැන? ඔබතුමාගේ ආණ්ඩුවක් නේද දැන් ගත කරන්නේ? අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට එක ආසනයයි තියෙන්නේ පාර්ලිමේන්තුවේ. අපි අපේ ජනාධිපතිතුමා ඉන්නවා. ඒ ජනාධිපතිතුමා අපේ රටේ නායකයා හැටියට අපේ පක්ෂේ නායකයා හැටියට එතුමාට අපේ මුළු සහයෝගයම තියෙන පක්ෂයෙන්. ඉතින් අපි පක්ෂයක් හැටියට මැතිවරණයට මුහුණ දෙන්න ලෑස්ති. අපි ඒක නිසා තමයි මේ දවස් ටිකේම අපි අපේ අපේක්ෂකතුමන්ලා අපිතුමියන්ලා ඒකලන් සමග සම්බන්ධ වෙලා ඒකලන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නට මේ වැඩසටහන් කරගෙන යන්නේ. ඉතින් අපි මැතිවරණයට මුහුණ දෙන්න අපි ලෑස්ති. කොහොමද ඉතින් මෙතන රටේ මේ තියෙන ආර්ථික අර්බුදය තුළ තියෙන මුදල් මේකට දෙන් කරන්න පුළුවන් කියන ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ චන්ද කුමසාරිස්තුමාත් ඒ වගේම රජයත් විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයත් එකතු වෙලා සාකච්ඡා කළා හරි සලස්මත් දෙන්න ඕනේ රටට මේ මැතිවරණය පිළිබඳව. නැත්තම් දැන් නැත්තම් කොහොමද අපිට ඡන්දයක් තියන්නේ? ඒ නිසා අද මං හිතනවා දැන් අපේක්ෂා ජාතික පක්ෂය හැටියට ගත්තොත් අපේ අපේක්ෂකයන් 8000ක් දැන් ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා කොහොමරත් මං හිතන්නේ හරි වචනයක් දුන්නොත් ඉදිරියේදී මේ දිනයට ඡන්දෙ පවත්වන්න පුළුවන්, මේ දිනයට මේ මුදල් ටික වෙන් කරන්න පුළුවන් කියන එහෙම හරියට අපිට විස්තර ටික දුන්නොත් එහෙනම් මං හිතන්නේ හැම පක්ෂයකටම දැස්ති වෙන්න පුළුවන් මේ මැතිවරණයට මුහුණ දෙන්න. එතන ඔබතුමාගේ පක්ෂේ නායකයා එතකොට මේ ජනාධිපතිතුමාම පහදා ප්‍රකාශ කරා මැතිවරණයක් නැහැ, මැතිවරණයක් මොකක්ද කියන්නේ කියලා කාරණාවක් වීමද? එතකොට ඔබතුමාගේ පක්ෂේ කාරණාවද මේ කියන්නේ, එහෙම නැත්නම් පෞද්ගලික කාරණාවක්ද? ඒ පක්ෂේ කාරණාව කියන්නේ කොහොමරත් ජනාධිපතිතුමාත් රටේ නායකයා හැටියට එතුමත් දන්නවා රටේ තියෙන මේ බැරෑරුම්කම. එතන මේ බංකොලොත් වෙච්ච රටක් නේ. මේ බංකොලොත් වෙච්ච රටක් තමයි එතුමා ටිකෙන් ටික අපෝ මේ ආර්ථිකය හදලා ගන්න හදන්නේ. ඉතින් මේ අවස්ථාවේදී තවත් බිලියන 12ක් 13ක් මැතිවරණයක් සඳහා වෙන් කරනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව මැතිවරණයෙන් පස්සේ තවත් මන්ත්‍රීවරු පළාත් පාලන මන්ත්‍රීවරු 8000ක් පත් වෙනවා. ඒ මන්ත්‍රීවරු 8000ට මාසෙකට රුපියල් මිලියන 135ක් වියදම් කරන්නට ඕනේ. ඒගොල්ලන්ට බැටුම් ගෙවන්න. ඉතින් මේකට රට දරා ගන්න පුළුවන්ද මේක? ඒ ප්‍රශ්නේ තමයි එතුමාගේ ඔළුවේ තියෙන්නේ. එතුමා මෙතන මේ ඡන්ද වළක්වන්නවත් මේ හැම වැඩ කටයුත්තක්වත් නෙමෙයි. නමුත් මේ රටේ ආර්ථික ටිකෙන් ටික හදලා රටේ ජනතාව ජීවත් කරන්න තමයි එතුමා බලාපොරොත්තු. ඔබතුමාගේ මතය මොකද්ද සාමාන්‍යයෙන් මේ මැතිවරණ තිය යුතුයිද එහෙම නැත්නම් කල් දෙමිය යුතුයිද? මගේ මතයත් හැම වෙලේම තිබ්බේ මේ රටේ ඉස්සෙල්ලා අපි යම් කිසි ස්ථාවර භාවයක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් ස්ථාවර භාවයක් තියෙනට ආර්ථික වශයෙන් ස්ථාවර භාවයක් තිබ්බොත් තමයි රටේ ජනතාවට හරියට ජීවත් වෙන්න ජනතාවගේ අතේ මුදල් ටිකක්. ඉතින් මේ අවස්ථාවේදී රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන අවස්ථාවකදී මං කියන විදිහට මං හිතන විදිහට නම් මේ මැතිවරණයක් දැන් කාලේ අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලා රටේ මේ තියෙන මූලික ප්‍රශ්න ටික විසඳලා මූල්‍ය ප්‍රශ්න විසඳලා IMF එකත් එක්ක තියෙන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඒ සාකච්ඡා ටික නිමා කළා, ඒ ගිවිසුම් අත්සන් කළා. මේ රටේ ආර්ථික යම්කිසි ස්ථාවරභාවයක් තියෙන පස්සේ ඕනේ මැතිවරණයකට මොන දෙන්න අපි කවුරුත් ඉස්සෙල්ලා ඉතින් නමුත් මේ රටේ ජනතාව ඉස්සෙල්ලා ජීවත් කරවන්න. ඔබතුමාලගේ සමනි අතීතයේ හෝ මේ මැතිවරණයේ තියෙන කියලා සූදානමකින් තමයි මොනරල් වුණා මේ සංචාරය ඔබතුමා දාගෙන තිබුණේ. හැමද සූදානමක් කිරීමක් කරනවද මේ අනිවාර්යෙන්? මේක ඇත්තෙන්ම අපි දැන් සුමාන ගානක් තිස්සේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකවරුන් කන්දවල ඒගොල්ලන්ට දැනුවත් වීමේ රැස්වීම භාගයක් කෙරුවා. කොළඹ දිස්ත්‍රික්කයේ රැස්වීම ගණනාවක් අපි කෙරුවා. ඒ වගේ අපිත් හිතාගෙන ඉන්නේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා ඉන්නේ අපේ අපේක්ෂකයන්ව හම්බෙලා ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ටික දෙන්නත් ඒ වගේම ඒගොල්ලන්ට ශක්තියක් ලබා දෙන්න. ඒ නිසා තමයි අපි ඒක වැඩසටහන් ටික කරගෙන යන්නේ. ඉතින් ඒ අතරමඟ තමයි ඉතින් දැන් අපිට දැනගන්න පුළුවන් මේ මැතිවරණය කල් යනවා කියලා. නමුත් ඉතින් අපි ඒ දේශපාලන වැඩසටහන් ටික අපි කරගෙන යනවා.